පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම අද දවසේදී උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත පින්නතුනි ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ පවතින වටිනාම ඖෂධය ධම්මෝසධ සමන්නත්ථි කියලා කියන්නේ ධර්මය හා සමාන ඖෂධයක් මේ ලෝකේ වෙනත් ඇත්තේ නැහැ ඒ තම් පිවත භික්ඛවේ මහණනි මේ ධර්මයේ නැමැති ඖෂධය පානය කරන්න බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කළේ එහෙමයි අපිට ලෝකේ ලෙඩ රෝගවලට ගොඩාක් දේවල් වලට කායික රෝගවලට ඕනතරම් බෙහෙත් ඖෂධ හොයාගන්නට තියෙනවා හැබැයි සසර නැමැති රෝගයට අපි කාටත් බෙහෙතක් හොයන්නට පුළුවන් කමක් ලෝකෙ තුල ඇත්තේ නැහැ. ඒ සඳහා තියෙන ඒකායන ඖෂධය ධර්මයේ නැමැති මේ මහා ඖෂධය. ඒ ඖෂධය අපේ ජීවිතයට ඇති කරගන්නට ඖෂධය පානය කරන්නට අපි දක්ෂයින් බවට පත්වන්නට ඕනේ. බුද්ධ ශාසනයක් ලැබුණු අද දවසේදී අපි විසින් කළ යුතු වෙන්නේ ඒ කාරණය. බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධෝත්පාද කාලය මේ ලෝකේ ඉතාම දුර්ලභයි. ඒ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ අපිට වටිනා මනුස්ස ජීවිතයක් අද ලැබිලා තියෙනවා. ඒ මනුස්ස ජීවිතයත් බොහොම දුර්ලභව ලැබුණු දෙයක්. ඒ වගේ මේක අපි කවුරුත් කල්පයක් ජීවත් වෙන්න ආපු ඇත්තෝ නෙමෙයි. අපි කවුරුත් මරණය උරුම කරගෙන ඉන්නේ ඇත්තෝ. ඒ නිසා ජීවිතේ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යතහාපි කුම්භකාරස්ස කතං මත්තික භාජනං සබ්බං වේදන පරියන්තං එවං මච්ඡාන ජීවිතං හරියට සත්වයන්ගේ ජීවිතයේ පිළිබඳව කිව්ව කුම්භකාරයෙක් නැතිනම් වළං හදන කෙනෙක් හදන වළඳක් වගේ කියලා මැටි වළඳක මැටි බඳුනක ස්වභාවය කැඩිලා බිඳිලා යන ස්වභාවය සමහර මැටි වළං හදනකොට නිෂ්පාදනයේදීම කැඩිලා බිඳිලා යනවා සමහර මැටිවලං ප්‍රවාහනයේදී කැඩිලා බිඳිලා යනවා සමහර මැටිවලං පරිහරණයේදී කැඩිලා බිඳිලා යනවා මැටිවලඳක ස්වභාවය තමයි කොයිම කාලයක හරි කැඩිලා බිඳිලා යන ස්වභාවය ඒකට වෙලාවක් කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ අන්න ඒ වගේ තමයි අපේ ජීවිතයේ ස්වභාවයත් ඒක සමහර ඇත්තෝ ඉතාමත් කුඩා කාලෙදිම මරණයේ උරුම කොට මරණයේ ස්වභාව කොට පවතිනවා ඒ වගේම කෙනෙක් තරුණ වයසේදී කෙනෙක් මැදි වයසේදී මහලු වයසේදී ජීවිතයේ ස්වභාවය තමයි මොනම අවස්ථාවක හෝ මරණයට පත්වන ස්වභාවය අපේ සාහිත්‍ය තුල දැක්වෙන්නේ පනනම් තනාග පිනිබිඳු යන්නේ කියලානේ හරියට ජීවිතය කියන එක තනකොළ ගහක් අග තියෙන පිනිබිඳුවක් වගේ ඒක කොයි වෙලේ නැති වෙලේ යයිද කියන එක කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒ වගේ අස්ථීර ජීවිතයක් උරුම කරගත්ත අපි ජීවිතේ නොඑක් බලාපොරොත්තු නොඑක් පරමාර්ථ අපි ගොඩනගාගෙන තියෙනවා ඒ පරමාර්ථේ බලාපොරොත්තු ගොඩනගාගෙන තියෙන අපිට බුදුරජාණන් වහන්සේ දැක්කා අපි දකින දැක්ම තුළ කවදාවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ අපිට විමුක්තියක් සාධනය කරගන්නට එහෙම නැතිනම් අපි බලාපොරොත්තු වන නිෂ්ඨාව කෙලවර සැපය කියන දේ ලබන්න පුළුවන් කමක් ඇත්තේ නැති බව භාග්‍යතුන් වහන්සේ දැක්කා. ඒ නිසා තමයි අන්ත දෙකම අතහැරියේ. කාමසුඛල්ලිකාණ යෝගයේ සහ අත්ථකිලමතාණ යෝගයේ. කාමසුඛල්ලිකාණ යෝගයේ කියලා කියන්නේ කාමය අනුව යන කම. ඒකෙත් දැක්ක සාරයක් නැති බව නිසාරත්වය. අපි දන්නවා බොහෝ වෙලාවට අද සමාජේ කතා වෙන මාතෘකාවක් ආස්වාද ආදීනව නිසරණ කියලා. එතකොට ආස්වාදයේ සහ ආදීනවේ කාමයේහි ආස්වාදයේ දැක්කා ඒ වගේම එතන තියෙන ආදීනවේ පිළිබඳව තේරුම් ගත්තා. ඒ නිසා තමයි නිසරණ ක්‍රමයක් පිළිබඳව හෙව්වේ. නිසරණ ක්‍රමයක් හොයාගෙන යනකොට අත්ථකිලමතාන යෝගයේ අනුව බැලුවා ඒත් පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපි ගොඩක් වෙලාවට ඉන්නේ කාමසුකල්ලිකාණ යෝගයේ ඒ කියන්නේ අපි කාමසුකල්ලිකාණ යෝගයේ කියලා කියන්නේ අපේ දර්ශනයේ යෙදිලා තියෙන මේ පැත්තට නිසා සමහර විට පාරේ අයිනේ නිදාගෙන ඉන්න හිඟන්නේත්
තැනක් නැති කෙනෙක්. එයා වුණත් ඉන්නේ කාමසුකල්ලිකාන යෝගයේ. හේතුව එයාගේ දැක්ම තියෙන්නේ කාමසුකල්ලිකාන යෝගය නිසා. එයා හිතන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකේ සැප තියෙනවා. ඒ සැප හොයාගෙන යනවා නොලබෙන එක වෙනම දෙයක්. නමුත් එයා සැප බලාපොරොත්තු වෙන්නේ මේ පැත්තේ. ඒ දේ තමයි හොයන්නේ. ඒ කෙනාට කියනවා කාමසුකල්ලිකාන යෝගයේ අනුයුක්ත වාසය කරනවා කියලා. අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ දුක දුක විඳලා සැප හොයන කෙනෙක්. ඒ කියන්නේ එයා හිතනවා මේ දේවල් අපිට සැපය නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේකේ කෙලවරක් දකින්නට ඕන මේ ජීවිතේ. එහෙම නැතිනම් මේ නිස්කාරණ සසරේ කෙලවරක් දැක්ක යුතුයි. ඔහු ඒකට ක්‍රමයක් හොයනකොට ඔහු විවිධ ක්‍රම සමහර විට දකිනවා. ශරීරයට දුක් දීලා නිවීමක් විමුක්තියක් හොයන ක්‍රමයක් ගැන ඔහු දකිනවා. එතකොට අන්න ඒ ක්‍රමයක් බෝධිසත්වයන් වහන්සේ අනුගමනය කළ බැලුවා. ඒකෙත් දැක්ක හරයක් නැති බව. එනිසා නිවැරදි ක්‍රමවේදය අවබෝධ කරගත්තා. ඒ නිවැරදි ක්‍රමවේදය තමයි අපිට ධර්මයේ ලෙස දේශනා කරන්නට යෙදුනේ. එහෙනම් අන්ත දෙකටමපත් නොවි මධ්‍යම ප්‍රතිපදා සේවනය. අන්තගාමි නොවි ලබන මැදුම් පිළිවෙත කියන එක. අපිට ධර්මයේ තුල ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ අන්තගාමි නොව් ඒ මධ්‍යම ප්‍රතිපත්ති සේවනය කියන කාරණය. මධ්‍යම ප්‍රතිපදාව අපිට විවිධ පර්යායන්ගෙන් විවිධ මාතෘකා ඔස්සේ කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ මධ්‍යම ප්‍රතිපදාව විවිධ මාතෘකාවන්ගෙන් කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්නට පුළුවන් තැනක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ අපේ ප්‍රතිපදාව පිළිබඳව. එතකොට ඒක කිසිම අන්තගාමී බවක් නැතුව මධ්‍යස්ත මතයක් ලෙස තමාගේ ජීවිතයේ යථාර්ථය පෙන්වන කම. ඒක ගොඩනගන්නේ සම්මා දිට්ඨිය මූලික කරගෙන. ඒ නිසා තමයි මහා චත්තාරීසක සූත්‍රයේදී සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කියලා කිව්වේ සියල්ලන්ටම පෙරටුව දිවෙන දේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දකින කම. එතකොට ඇත්ත ඇති හැටියට දකින සම්මා දිට්ඨිය අද අපිට ඇති කරගත යුතුම දේ තමයි මේ සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය ඇති කරගන්නට ක්‍රම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රම වේද ගොඩක් තියෙනවා. ඒකට කියනවා න්‍යාය කියලා. න්‍යාය ක්‍රමයන් ගොඩාක් තියෙනවා. යම්කිසි විදිහකින් මහා ගංගාවකට බහින්න තොටු පොළවල් ගොඩක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි න්‍යාය ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි මොන තොටු පොළෙන් බැස්සත් එකම ගඟට. ඒ වගේ මොන න්‍යායෙන් අපි පිවිසුණත් එකම ධර්මස්කන්ධය පිළිබඳව කතා කරන්න වෙන්නේ. නැතිනම් තව විදිහකින් කියනවා නම් මොන විදිහට කතා කළත් අපේ ජීවිතයේ ස්වභාවය තමයි, තමාගේ ස්වභාවය තමයි අපිට අන්තිමේටම කතා කරන්න වෙලා තියෙන්නේ. එනිසා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක බ්‍රාහ්මණ මානවකයින් පිරිසක්, තරුණ බ්‍රාහ්මණයින් පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් එක එක බ්‍රාහ්මණ කුමාරයෝ විවිධ ඥාන මට්ටම්වල, විවිධ නුවණ මට්ටම්වල මේ අයට විවිධ ප්‍රශ්න තිබුණා, විවිධ ප්‍රශ්න අහනවා. මේ පිළිබඳව බොහොම ලස්සනට විග්‍රහ වෙලා තියෙනවා සුත්ත නිපාතෙදිත්. අපිට නිර්දේශවලත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ පිළිබඳ විග්‍රහ. එතකොට අපිට මේ විවිධ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් මේ බ්‍රාහ්මණ කුමාරවරු අහනවා. මේ අතර ඉන්නවා මෝගරාජ කියලා එක කුමාරයෙක්. මෝගරාජ කුමාරයා ටිකක් නුවණ එතරම්ම දියුණුවක් තිබුණේ නැහැ. මම හිතනවා අපිට වඩා නම් දියුණුවක් තියෙන්නේ නැති කියලා. එතකොට ඒ නිසා මෝගරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. අනිත් ප්‍රශ්නවලට උත්තර දෙනවා. හැබැයි තුන් පාරක් යනකම් අහනවා. තුන් පාරම බුදුරජාණන් වහන්සේ මෝගරාජ කුමාරයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. බැරිම තැන ආපහු සැරයක් අහනවා මෝගරාජ කුමාරයා. ස්වාමීනි මම තුන් පාරක් ප්‍රශ්න අහුවා. මට තාම උත්තර දුන්නේ නැහැ. ඒ නිසා මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා ප්‍රශ්නයක් විමසනවා. කොහොම දකින කෙනාද මේ ලෝකේ මායя පරාජයට පත් කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදෙන්නේ හේතුවක් නිසා. ඒ තමයි මේ ගැඹුරු දර්ශනයක් ගැන පැහැදිලි කරන්නට අවශ්‍ය වෙනකොට ඒ කෙනාගේ ඥාණය නුවණ මොහු කරන්නට ඕනේ.
දැන් අනිත් අයගේ ප්‍රශ්න විසර්ජනයන් අහගෙන ඉන්නකොට මේ කෙනාගේ නුවණ අවශ්‍ය සීමාවට අවශ්‍ය මට්ටමට නිකම්ම මොහු කරනවා. ඊට පස්සේ පුළුවන් මෙයාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා. ඒ තමයි බොහොම ගැඹුරු විග්‍රහයක්. ශුඤ්ඤතං ලෝකං අවෙක්ඛසු මොග්ගරාජ සදාසතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච ඒවං මච්චුතරාසයෝ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා ශුඤ්ඤතං ලෝකං අවෙක්ඛසු. ශුඤ්ඤතාවේ පිළිබඳව දකින්න කෙනා. මේ ලෝකේ ශුඤ්ඤතාවේ පිළිබඳව දකින්න කෙනා. හැමදාම සිහියෙන් යුක්තව වාසය කරන ඒ පුද්ගලයා මේ මායාව පරද්දනවා. මායාව කියන මායාව පරාජයට පත් කරනවා කියලා. මාය කියලා කියන්නේ ක්ලේශ මායාව පරාජයට පත් කරනවා. එතකොට මේක බොහොම ගැඹුරු මාත්‍රකාවක්. විවිධ මට්ටම් වලින් අපිට කතා බහ කරන්නට ලැබෙන සහ අහන්නට ලැබෙන මාත්‍රකාවක් තමයි මේ ශුන්‍යතාවය කියලා කියන්නේ. ශුන්‍යතාවය වචනේ අර්ථයේ විදිහට ගත්තොත් නම් අපි හිස් බව කියලා අපි කතා කරනවා. ශුන්‍යයි කියලා කියන්නේ හිස් කියන එකට. එතකොට ශුන්‍යතාවයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා. ශුන්‍යතං ලෝකං අවෙක්ඛස්සු මොග්ගරාජ සදාසතෝ. මොග්ගරාජ මේ ලෝකයේ ශුන්‍ය වශයෙන් සිහියෙන් දකින්න. අත්තානු දිට්ඨින් ඌහච්ච ඒකෙන ආත්ම දෘෂ්ටිය සිඳලා ආත්ම දෘෂ්ටිය ගලවලා දාලා මායාව පරාජයට පත් කරනවා. එතකොට ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින්න. ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින්න කියලා කියනකොට අද අපි බොහෝ වෙලාවට ශුන්‍යතාවය කියන එක පිළිබඳව ඇතැම් විට වැරදි අර්ථ නිරූපණයන්ට පවා පත් වෙනවා. ශුන්‍යතාවය කියලා කියන්නේ හිස් බව කියන එක කියලා අපි මුලින් මතක් කළා. හිස් බව කියලා කියනකොට ඇතැම් අය හිතාගෙන ඉන්න මොකක්වත්ම නැති හිස්කමක් පිළිබඳව අපිට දැනෙනකම ශුන්‍යතාවය කියලා. එක මහත්මෙක් මට ඇවිල්ලා දවසක් ප්‍රශ්නයක් යොමු කරා. ස්වාමීන් වහන්ස මට භාවනාවට හිත තිබ්බහම මේ ලෝකෙ මොකක්වත්ම අරමුණු වෙන්නේ නැතුව යනවා. කිසිම දෙයක් මම පැය ගානක් ඒ අරමුණක් නැති බව තුල මම ඉන්නවා. එතකොට මේකට නේද ශුන්‍යතාවය කියලා කියන්නේ, මේකටමද නිරෝධය කියලා කියන්නේ කියලා. එතකොට මම ඒ මහත්තයට කිව්වා ඒ පැය ගානක් ඉන්නවා කියලා අපිට දැනුනේ කොහෙටද කියලා. පැය ගානක් ඉන්නවා කියලා අපිට දැනුනේ කොහෙටද කියලා. පැය ගානක් ඉන්නවා කියලා තේරුනේ හිතටනම්. ඒ හිත අපිට තිබිලා නම් ඒක ශුන්‍ය වෙන්න බෑනේ. හිත එතන තිබිලා නම් ඒක ශුන්‍ය වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ශුන්‍යතාවයේ පිළිබඳව කතා කරනකොට මේ ශාසනයේ ක්‍රමයට අපි අත්විඳිනා වූ ශුන්‍යතාවයක් තියෙනවා. ඒ වගේම බාහිර ශාසනයක අපි අත්විඳින ශුන්‍යතාවයකුත් තියෙනවා. බාහිර ශාසනයේ ශුන්‍යතාවයේ තමයි නත්ති කිංචි කියලා කිසිවක් නැතයි කියලා ගත්ත ශුන්‍යතාවය. ගැඹුරු තැනකින් පටන් ගත්තද දන්නේ නැහැ. අපි පුළුවන් තරමක් මම සරල කරලා කතා කරන්න උත්සාහවත් වෙනවා. එතකොට බාහිර ශාසනය කියලා කියන්නේ නත්ති කිංචි කිසිවක් නැහැ කියලා ගත්ත ශුන්‍යතාවයක්. ඒ කියන්නේ ලෝකේ කිසිවක්ම නැහැ කියලා හිතන ශුන්‍යතාවය තමයි බාහිර ශාසනයක තියෙන්නේ. ඒක උපදව ගන්න බොහොම පිළිවෙලින් අනුපූර්ව අපි අද මුකුත් නැහැ කියලා හිතනකම නෙමෙයි මේ කතා කරන්නේ. මේක ඊට වඩා සියුම්ම හිත වඩලා ඇති කරගන්න බවක්. ඒ කියන්නේ සමහර විට අපි හිත දියුණු කරගෙන යනකොට අපිට පේනවා මේ ලෝකය බොරුවක් කියන එක. බොරුවක් කියන්නේ නිකන් අපිව රැවටෙනවා කියන එක මත ඉඳලා නෙමෙයි. අපිට පේනවා අපි ඇහැට පේන රූපාරම්මන, කනට ඇහෙන සද්ද, ගඳ සුවඳ, රස ස්පර්ශ ආරම්භය ඇති කරගත්ත සංකල්පේ තමයි විඳින්නේ කියන එක කෙනෙක් සමහර වෙලාවට තේරුම් ගන්නවා. ඒක තේරුම් ගත්තාම ඒ කෙනාට පේනවා මේ හැම දෙයක්ම සංඥාවක් මත උපදීම සහ සංඥාවක් මත නැතිවීම කියන කාරණේ. සමහර විට ඒක නුවණකින් කෙනෙකුට උපදවන්න පුළුවන්. තව කෙනෙක් මැඩපවත්තලා උපදවනවා. මැඩපවත්තලා කියලා කියන්නේ අනිත් සියලුම නිමිති ගන්නෙ නැතුව එයා හිස් බව කියන නිමිත්ත අරමුණු කරන්න පුරුදු වෙනවා. අපි මෙහෙම කිව්වොත් ආකාශය කියන එක හිස් දෙයක්නේ. එතකොට ආකාශය කියන ගතියට හිත තියලා ඒ ගතිය විතරක් පුරුදු කරනවා. ඒක සමතයක්, සමාධියක්.
දැන් හිතේ සමතේ වඩන්න කවුරුත් දන්නවනේ අපි භාවනා කරනවා කියලා අපි කියන්නේ හිතේ එකඟ බව කියන එක. එතකොට හිත එකඟ කරන්න ඕන දෙයක් කෙනෙකුට කරන්න පුළුවන්කම තියෙනවා. අපි නම් අද සම 40 කමටහනක් වඩනවනේ හිත කමටහන් 40ක්ම තියෙනවා. එක්ක බුදු ගුණ වඩනවා මරණ සතිය මෛත්‍රිය අසුභය මේ විදිහට කමටහන් අපි වඩනවා. හැබැයි හිත දියුණු කරන්න ඕන වෙන කෙනෙකුට ඒකාග්‍රතාවය ඇති කරගන්න ඕන විදිහකට පුළුවන්. එකෙන් මම අදහස් කරන්නේ මේ ශාසනීය ක්‍රමෙම නෙමෙයි ඕන කෙනෙකුට හිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන්. කොටින්ම මේක දිහා බලාගෙන ඉඳලා වෙන හිතට එනේන අරමුණු ඉවත් කර කර එකම වටාපත කියන නිමිත්ත විතරක් මෙනෙහි කර කර කෙනෙක් හිටියොත් එහෙම ඒකාග්‍රතාවයක් ගොඩනගෙන්නේ නැද්ද? ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා හිතේ. එතකොට කියනවා අනිත් නිමිති මෙනෙහි නොකිරීමෙන් මේ සංඥාව මෙනෙහි කිරීමෙන් යාට හිතේ ඒකාග්‍රතාවය ගොඩනගෙනවා කියලා. හැබැයි මම කියන්නේ නැහැ ඒක යහපත් ක්‍රමයක් සම්මාදිට්ඨියට පිනිස හේතු වෙන සම්මා සමාධිය පිනිස හේතු වෙන දෙයක් කියලා මම කියන්නේ නැහැ. නමුත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහටම කෙනෙකුට මේ ලෝකෙ පුළුවන් මේ ආකාශය අනන්තයි කියලා ගත්ත අනන්ත සංඥාව පිළිබඳව මෙනෙහි කරලා හිත වඩන්න පුළුවන්කම තියෙනවා. ආකාශයේ අනන්ත ස්වභාවය පිළිබඳව වඩන්න පුළුවන්කම තියෙනවා. එහෙම වඩන කෙනෙකුට දැන් අපි ගෙවල් දොරවල් ගැන කතා කළාට එයා ඉන්නේ ආකාශයේ අනන්තයි කියන සංඥාව තුළ. ඒ සංඥාවෙන් ඔක්කොම වහලා තියෙනවා. ඊට පස්සේ තව කෙනෙකුට පුළුවන්කම තියෙනවා විඥාණය අනන්තයි කියන සංඥාව වඩන්න. දැන් ආකාශය අනන්තයි කියලා දැනගත්තෙත් මොකෙන්ද? අනන්ත ආකාශයේ විඳිත් විඥාණයනේ. එහෙනම් ඒ විඥාණයනේ අනන්තයි කියන්න සුදුසු වෙන්නේ. එතකොට විඥාණයත් අනන්තයි. එතකොට එයා ආකාශය අනන්තයි කියලා බලපු දැක්ම ඉවර කරලා විඥාණයේ අනන්ත ස්වභාවය පිළිබඳව හිත සමාධි කරලා එයා විඥානං ඡායතනෙ උපදෝගින වාසය කරනවා. විඥාණය අනන්තයි කියන ස්වභාවය තුළ සිත ඒකාග්‍රගත කරනවා. ඊට පස්සේ කෙනෙකුට පුළුවන්කම තියෙනවා විඥාණය අනන්තයි කියලා දැක්කත් ඒකත් හටගෙන නැති වෙන එකක්නේ. ඒකත් හටගෙන නැති වෙල යන එකක්. එහෙනම් මේ ලෝකෙ කිසිවක්ම නැහැ කියලා කෙනෙකුට ඔන්න එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මම කියන්නේ නැහැ ඒක සම්මාදිට්ඨියෙන් උණුසුම ලැබපු මේ ශාසනීය ක්‍රමයට උපදෝගත්ත මනා වූ සමාධියක් කියන එක මම කියන්නේ නැහැ. කෙනෙකුට ඒ විදිහේ ස්වභාවයකට පත්වීමේ හැකියාව තියෙනවා. මේකෙන් මම අදහස් කරන්නේ නිකන් අපිට භාවනාවේ ඉන්නකොට මොකක්වත්ම නැහැ කියලා එකපාරක් හිතුණා කියන එක නෙමෙයි, ඒක අපේ ජීවිතයේ බවට පත් වුණා කියන එක. එතකොට ඒ ස්වභාවයට පත් වුණ කෙනෙකුට ලෝකේ අරමුණු නිමිති නැහැ. එකම නිමිත්ත තමයි කිසිවක් නැහැ කියන නිමිත්ත. නමුත් එයා දක්ෂ නැහැ එතන යථාර්ථය දකින්න. එයා දක්ෂ නැහැ එතන යථාර්ථය දකින්න. යථාර්ථය දකින්නවා කියලා කිව්වේ මම උදාහරණයක් කියන්නේ එකට මේ ශාලාවේ කවුරුත්ම නැත්තම්. ඔගොල්ලෝ කියනවා ඇවිල්ලා කවුරුත් නැහැ කියලා. ඇත්තටම කවුරුත් නැද්ද? එක්කෙනෙක් ඉන්නවා. තමන් ඉන්නවනේ. තමන් ඉන්න නිසා තමයි තමන් කියන්නේ කවුරුත් නැහැ කියලා. එහෙනම් කවුරුත් නැහැ කියන එක කියන්න සුදුසු නැහැ. එකම තමන් නිසා අසුඤ්ඤයි. එහෙමනේ. හිස් බවට කවුරුත් නැති එකට ශුඤ්ඤයි කියලා කියනවා. තමන් ඉන්න නිසා ඒක අසුඤ්ඤයි කියලා කියනවා. එහෙනම් ඇත්තටම හිස් බව නැහනේ. හිස්සෙලා නැහැ. ඇයි හිස්සෙලා නැත්තේ? හිස් බව දකින කෙනා මේ පැත්තේ ඉන්නවා. අන්න ඒ වගේම තමයි අපිට ලෝකෙ මොකුත්ම නැහැ කියලා කිව්වත් නැති දේ දැනගන්න එක තියෙනවා. ඒ කෙනා ඉන්නවා. එහෙනම් ඒක ශුඤ්ඤතාවයේ නෙමෙයි. මේ ශාසනයේ ලබන ශුන්්‍යතාවය නෙමෙයි ඒක. එහෙනම් මේ ශාසනයේ ලබන ශුන්්‍යතාවය ඊට වඩා ගැඹුරු, ඊට වඩා යථාර්ථවාදී දෙයක්. ඒක බලෙන් දැන් අපි දැක්ක මේක උපදෝගත්තේ සමාධියක් ලෙස. ඒ කියන්නේ බලෙන් වහලා එන නිමිති නතර කරලා එක නිමිත්තක් නැවත 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 මෙනෙහි කරගත් එක තුල තමයි මේ ශුන්්‍යතාවය පුරුදු කළේ. හැබැයි මේ ශාසනයේ කතා කරන ශුන්්‍යතය කියන එක මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ශුන්්‍යතය කියන එක එහෙම අපිට පුරුදු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක පුරුදු කරන්න නම් අපිට යථාර්ථවාදී දර්ශනයක් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කරන්නේ අත්තානු දිට්ඨින් ඌහච්ච. ඊට කලින් පදේදී දේශනා කරනවා සදා සතෝ හැමදාම සිහියෙන් අත්තානු දිට්ඨින් ඌහච්ච ආත්ම දෘෂ්ටිය දුරු කරන්න ඕනේ.
මේ ශාසනය කතා කරන ශුන්්‍යතාවය උපදවන්න නම් සිහියෙන් ආත්ම දෘෂ්ටිය දුරු කරන්නට ඕනේ. එතකොට දැන් අපි කල යුතුව පවතිනවා. එහෙනම් මේ ශාසනයේ ශුන්්‍යතාවය ලබන්නට නම් සිහියෙන් ආත්ම දෘෂ්ටිය දුරු කරන්නට ගලවලා දාන්නට අවශ්‍යයි. එතකොට ඊළඟට විමසනවා විසඳනවා කොහොමද ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය කියන එක පිළිබඳව ඉස්සෙල්ලාම හැඳින්වීමක් කරනවා මොකද්ද? දැන් අපි සමාජයේ තියෙනවනේ ප්‍රශ්නය අනිත්‍යද අනිච්ඡද අනාත්මද අනත්තද කියලා ධර්මයේ ගැන ලොකු ගැටලුවකුත් තියෙනවානේ. එතකොට දැන් මෙතනදී තමයි දේශනා කරන්නේ අසාර කට්ඨේන අනත්තා. අසාර අර්ථයෙන් අනාත්මයි. අසාර අර්ථයෙන් අසාරයි කියන්න බෑනේ. අසාර අර්ථයෙන් අනාත්ම කියලා කියන්නේ අසාර අර්ථයෙන්. අසාර අර්ථයෙන් අසාරයි කිව්වහම මේක හරියන්නේ නැහැ නේද? අසාර නිසානේ අසාර වෙන්නේ. අසාර අර්ථයෙන් අසාරයි කිව්වහම ගැලපෙන්නේ නැහැ. එතකොට අසාර කට්ඨේන අනත්තා කියලා අසාර අර්ථයෙන් තමයි අනාත්ම කියලා කියන්නේ. මොකකින්ද අසාර කියලා ඊට පස්සේ කියනවා. එතනින් විතරක් නතර කරන්නේ නැහැ. මොකකින්ද අසාර? නිත්‍ය සාර සාරේන අසාරව. නිත්‍ය සාර වශයෙන් අසාරයි. නිත්‍ය සාර වශයෙන් අසාරයි. ඒ කියන්නේ යම්කිසි ධර්මයක් නිත්‍යව තියෙනවා නම් එක දිගටම තියෙනවා නම් ඒක තව සාරයක් කිව්වට කමක් නැහැ. ඒක එක දිගටම පවතින ධර්මයක්. ඒ නිසා ඒක සාරයක් කියලා කිව්වට කමක් නැහැ. හැබැයි මේකේ නිත්‍ය සාර සාරේන අසාරව. නිත්‍ය සාර වශයෙන් සාරවත් භාවයක් ඇත්තේ නැහැ. මේකේ අනිත්‍ය ස්වභාවයට පත්වීම තියෙනවා. අපි මේ ගැන විස්තරාත්මකව කතා කරමු. ඊට පස්සේ අත්තසාර සාරේන අසාරෝ. දැන් මෙතනදී ආපහු කියනවා අත්තසාර සාරේන අසාරෝ. දැන් ඔතනදී අත්ත කියන එක අපි සාර කියන තේරුම දැම්ම සාරසාර සාරයෙන් අසාරයි කියනවා. ගැලපෙන්නේ නැහැ නේද? සාරසාර සාර වශයෙන් අසාරයි කිව්වහම ඒක ගැලපෙන්නේ නැහැ. එහෙනම් ආත්ම සාර වශයෙන් අසාරයි. නිත්‍ය සාර වශයෙන් අසාරයි. ආත්ම සාර වශයෙන් සත්‍යෙක් පුද්ගලෙක් ආත්මයක් ජීවත් වෙනවා නම් මේක සාරයි කියන්න සුදුසුයි. හැබැයි එහෙම ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා ආත්ම සාරවත් බවක් ඇත්තේ නැහැ. ඒ නිසා අත්ත සාර සාරේන අසාරෝ. ආත්ම සාර වශයෙන් මේක අසාරයි. ඊට පස්සේ සුඛ සාර සාරේන අසාරෝ. සැප සහගත සාරවත් බවින් අසාරයි. සැප සහගත බවින් මේක අසාරයි. සැප සහගත බව තියෙනවා නම් ඒක සාරයක් කිව්වට කමක් නැහැ. හැබැයි සැප සහගත බවක් නැහැ. එතකොට මෙන්න මේ විදිහට අසාර අර්ථයේ දකින කෙනාට අනාත්මය පේනවා. අනාත්ම ලක්ෂණේ ප්‍රකට වෙන කෙනාට ශුන්්‍යතාවය පේනවා. මේ විදිහට බලනකොට අසාර බව දකිනකොට එයාට අනාත්මයි කියන එක පේනවා. අනාත්ම බව පේනකොට එයාට පේනවා මෙතන ශුන්්‍යතාවය කියන දේ තේරුම් ගන්න. එතකොට දැන් අසාර අර්ථයේ පළවෙනි එක කිව්වා අපි නිත්‍යසාර සාරේන අසාරෝ කියලානේ කිව්වේ. නිත්‍යසාර වශයෙන් අසාරයි. එතකොට ඔතනදිත් අපිට ගැටලුවක් තියෙනවනේ. නිත්‍යද නිත්‍යද කියලා, අනිච්චද අනිච්ච කියලාත් කඩනවනේ සමහර වෙලාවට. කැමැතිසේ නොපැවැත්ම කියන එක මේක අපිට සරල දෙයක් හැටියට පේන්න පුළුවන් මේ වචන හරඹයක් විදිහට. නමුත් මේක ශාසනයේ නිවන් ප්‍රතිපදාව පිළිබඳව තියෙන බරපතල ගැටලුවක්. කෙනෙක් නිවන් දකින්නවද නිවන් දකින්නේ නැද්ද කියන එක තීරණය කරන මහ බරපතලම ගැටලුවක් බවට පත් වෙනවා. ඇයි මේක නිච්චසාර සාරේන අසාරෝ කියලා කිව්වේ? දැන් මේ ශුන්්‍යතාවය පිළිබඳව කතා කරන්න යනකොට තමයි මේ කියන්නේ. එතකොට ශුන්්‍යතේ කියන්නේ නිකන් දෙයක් නෙමෙයි, චේතෝ විමුක්තියක්. ඒ කියන්නේ හිතේ මිදෙන එකක්. අපි විමුක්තායතනයක් කියලා කියනවා ශුන්්‍යතාවයට. එතකොට මේ නිවනට යන්න තියෙන ප්‍රධාන දොරටුවක්නේ අපි ගැනනේ අපි මේ කතා කරන්නේ. එහෙනම් ඒ දොරටුව වැහුනොත් අපිට ඒක නිවන් දැකීම ගැන ධර්ම අවබෝධය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි නිවැරදිව තේරුම් ගත යුතුව පවතිනවා මේක නිත්‍යද නිච්ඡද, නිත්‍යද අනිච්ඡද, අනිච්ඡද හරි වචනේ තේරුම. ඒ කියන්නේ අනිච්ච සහ අනිච්ඡ කියලා මහ ප්‍රාණ චයන්නනේ මේ කතා කරන්නේ. එතකොට නිකන් සාමාන්‍යයෙන් අපි ලියන චයන්න ලිව්වහම ඒකට කියන්නේ අනිච්ච කියලා. එතකොට අර ජයන්න වගේ ලියන චයන්නක් තියෙන්නේ. ඒකට කියන්නේ මහ ප්‍රාණ ඡ කියලා. ඒ මහ ප්‍රාණ චයන්න ලිව්වහම අනිච්ඡ බවට පත් වෙනවා.
එතකොට අනිච්ඡ කියලා විස්තර වෙන පාලි වචනයක් නැහැ. පාලි භාෂාවෙම අනිච්ඡ කියලා විස්තර වෙන වචනයක් මුළු ත්‍රිපිටකයේ නැත්තේ නැහැ. තියෙන්නේ අනිච්ඡා කියලා වචනයක්. අනිච්ඡා කියන වචනේ තේරුම තමයි අලෝභය කියන තේරුම. ලෝභය නැතිකම කියන එක. ඉච්ඡාව නැතිකම කියන එක. කැමැත්ත නැති බව කියන එක. කැමැතිසේ නොපැවතීම නෙමෙයි කැමැත්ත හෙවත් ලෝභයේ නැතිකමට තියෙන පදයක් තමයි අනිච්ඡා කියලා කියන පදය. එතකොට අනිච්ච කියලා කතා කරන්නේ අනිත්‍ය භාවය කියන එක. ඒ පිළිබඳව අර්ථකථනය දක්වනවා උපාද වයට්ඨේන අනිච්ඡං. උත්පාද වෙන ස්වභාවය සහ වැය වෙන ස්වභාවය. ඒ කියන්නේ හට ගන්න බව සහ වැය වෙන ස්වභාවය තමයි අනිත්‍ය කියලා විස්තර කරනවා. එතකොට හට ගන්න බව සහ වැය වෙන ස්වභාවය. කුමක්ද හට ගන්න ස්වභාවයෙන් යුක්ත? ස්කන්ධ ධර්මතාවය හට ගන්න ස්වභාවයෙන් යුක්තයි. ස්කන්ධ පංචකය වැය වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ස්කන්ධයන්ගෙන් තොර වූ දෙයක් තියෙනවද? ස්කන්ධයන්ගෙන් තොර වූ දෙයක් නැහැ. විඥානය කියන එක හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ ධර්මතා ටික. ඒ නිසා මේ රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ හතරට කියනවා විඥාන ඨිතියක් කියලා. විඥාන ඨිති හතරක්. ඨිති කියන්නේ පැවැත්මටනේ. විඥානයේ ඉන්න වාසස්ථාන හතරක් තමයි රූප, වේදනා, සංඥා, සංඛාර කියලා කියන්නේ. එතකොට මේ විඥාන ඨಿತಿ හතර අපිට අපේ මුළු ජීවිතේම ගත්තොත් එහෙම ඔය විඥාන ඨಿತಿ හතරේ විඥානයේ පිහිටා සිටීම. කෙනෙක් කියනවා නම් මේ ලෝකේ මේ ටික හැරුණකොට තවත් මම විඥාණයට තැනක් පනවනවා කියලා වෙන තැනක් ඇත්තේ ඒක කවදාවත් ලෝකෙ විද්දමාන වෙන්නේ නැහැ. එහෙනම් අපිට විඥානයේ පිහිටා සිටින්නේ මේ ටික. ඒක අපි අපේ ජීවිතය ඇතුළට දාලා බැලුවොත් එහෙම ඔගොල්ලොන්ට පුළුවන් දන්ද රූපයක් ගැන හිතන්නේ නැතුව දෙයක් ගැන හිතන්න බෑ. හිතන්නෙම රූපයක් ගැන තමයි. එක්ක දැකපු දෙයක් ගැන කල්පනා කරනවා, එක්ක අහපු දෙයක් ගැන කල්පනා කරනවා, එහෙම නැත්නම් විඳපු දෙයක් ගැන කල්පනා කරනවා. එතකොට ඒ කොහෙන් කල්පනා කරත් අන්තිමේටම තව පරියායකින් එක තැනක් ගැන කල්පනා කරනවා. ඒ තමයි ඔගොල්ලෝ වේදනා විදිහට සංඥාව තියාගෙන ඉන්නවා. සැප එනවද දුක එනවද, සැප සහ දුක නැති අරමුණක්ද කියන එකෙන් වේදනාව අනුව හෝ ඔයගොල්ලන්ට මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. එක්ක රූපේ පැත්තට නැඹුරු වෙලා මෙනෙහි කරනවා, රූපේ පැත්තම එක්කම අරගෙන අපි මෙනෙහි කරනවා, එක්ක වේදනාව පැත්තේ. මේක සැප අරමුණක්ද දුක් අරමුණක්ද, සැප සහ දුක නොවන උපේක්ෂා අරමුණක්ද කියන එක පැත්තෙන් එක්ක වේදනාව ඔන්න විඥාන ඨිතියක් කරගන්නවා. ඊට පස්සේ එක්ක සංඥා විදිහට දැන් මේ ඔක්කොම රූප නිමිති සහ වේදනා නිමිති මේ ඔක්කොම සංඥා විදිහට අපි ග්‍රහණය කරගන්නවා. එතකොට එක්ක සංඥාව ඇසුරු කරගෙන හිත පවත්වනවා. එක්ක සංස්කාරය ඇසුරු කරගෙන හිත පවත්වනවා. සංස්කාරය කියලා කියන්නේ සකස් කරන ලක්ෂණය. මේ ටික ඔක්කොම එකතු කරලා හදලා දෙනකම සකස් කරනකම තුල අපි හිත පවත්වනවා. මේකෙන් කියන්නේ එකක් එකක් ගානේ වෙන වෙනම කියන එක නෙමෙයි. අද අපේ ස්වභාවය අනුව නම් කාම භූමියේ ස්වභාවය අනුව නම් මේ ටික ඔක්කොම එකම දෙයක් විදිහට තමයි හම්බෙන්නේ. රූපයේ අත්දැකීම සහ වේදනාවේ අත්දැකීම දෙකක්ද එකක්ද අද අපිට? දෙකම එකයි. රූපයේ අත්දැකීම සහ වේදනාවේ අත්දැකීම දෙකම එකයි. ඔබ කන්න කැමති කෑමක් සිහිපත් කරන්න. එතකොට කෑමත් එක්කම ඔබ සිහිපත් කරන අරමුණත් එක්කම ඔබ කැමති වෙන ස්වභාවය ඒකෙම තියෙනවා කියලා අපිට තියෙන්නේ. එන වේදනාවේ අත්දැකීම තියෙන්නේ කොහෙද? අපිට රූපයේ. රූපයේ සහ වේදනාව අද දෙකක් නෙමෙයි. ඒ නිසා තමයි එක බත් පිඟානක් අරගෙන අපි කනකොට කටට දිවට දැනෙන රසය අපි දකින්නේ කොහෙ තියෙන දේ හැටියටද? අර බත් පිඟානේ තියෙන දේ හැටියට අපි දකින්නේ. දිවට ස්පර්ශ වෙන මොහොතේ දැනෙන රසය අපි දකින්නේ බත් පිඟානේ තියෙන දේ හැටියට. ආපහු ඒ රසම හදාගන්න එක නිසා අත දාලා ගන්නවා අපි. එතකොට අපි දන්නේ නැහැ අපි පිඟානේ රස නෙමෙයි විඳින්නේ, මෙතන ස්පර්ශය නිසා ආපු වේදනාව විඳින්නේ කියලා. අපි හිතන්නේ ඒක තියෙන්නේ පිඟානේ කියලා. එතකොට අපි දැන් සැප වේදනාව කියන එක අපි දකින්න පුරුදු වුණා කොහෙන්ද? රූපයෙන්. සැප වේදනාව කියන එක අපි දකින්න පුරුදු වුණා රූපයෙන්. දුක් වේදනාව ඔගොල්ලෝ අකමැති දෙයක් මතක් කරගන්න අකමැතිකම තියෙන්නේ කොහේ කියලාද අපිට පේන්නේ? රූපයේ. දකින්න කැමති නැති මිනිස්සෙගේ කැමති නැතිකම
හිතේ කිව්වට හරියන්නේ නැහැ. අපි මේ මිනිස්සයාගේ තියෙන දේ හැටියටම තමයි දකින්නේ. අපි ඒක කොච්චර කිව්වත් අපි දකින්නේ ඒක තියෙන්නේ ඒ පැත්තෙමයි කියලා. මම ඔයගොල්ලොන්ට බැන්නොත් ඔයගොල්ලෝ හිතන්නේ ඒ බැනුම ඔයගොල්ලෝ රිදවනකම තිබුණේ කොහේ කියලාද? ඒ කතා කරපු වචන ටික ඇතුලේ කියලා තමයි හිතන්නේ. සද්ද රූපේ ඇතුලේ කියලා. ඒක මොන විදිහට අපි කතා කළත් ඒක අපිට තේරෙන්නෙම ඒ විදිහට තමයි. ඇයි අපි ස්වභාවය අනුව එහෙම ගිහිල්ලා තියෙන්නේ? යථාර්ථයේ විදිහට අපි කතා කරනවා සද්දේ බැනුම නැහැ කියලා. හැබැයි ඒක අපිට පිහිටා සිටින්නේ නැහැ. ඇත්තටම සද්දේ බැනුම නැහැනේ. දැන් මම පාලි වාක්‍යයක් කියාගෙන ගියොත් ඔයගොල්ලෝ සාදු කියලාත් කියන්නේ හාමුදුරු පාලියෙන් සූත්‍රයක් කිව්වයි කියලා. හැබැයි මම පාලියෙන් හොඳට බැනලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒ ටිකම සිංහලෙන් කිව්වොත් එහෙම. එතකොට ඔයගොල්ලන්ට හිතේ අනේ හාමුදුරු බණ කියන්න ඇවිල්ලා අපිට මෙහෙම බැනලා ගියානේ කියලා. එතකොට දැන් ප්‍රශ්නේ තිබුණේ සද්දේ නම් ඔක පාලියෙන් කිව්වත් එන්න එපැයි ඔය බැනුම තිබුණේ කියලා. හැබැයි ශබ්ද නෙමෙයි. හැබැයි ඔක කොහොම කිව්වට අපිට කෙනෙක් බැන්නොත් අපි හිතන්නේ ඒක ආවේ ඒ වේදනාවේ දුක ගෙනාවේ ශබ්දේ තුලින් තමයි ගෙනාවේ කියලා. එතකොට දැන් අපිට මේ ඔක්කොම එකක් විදිහට අද පේනලා තියෙනවා. අපි කිව්වොත් වස්තුව සහ දෘෂ්ටිය ඔක්කොම එකතු වෙලා තියෙනවා. නාමය සහ රූපය එකතු වෙලා තියෙනවා. මේ ඔක්කොම එකක් විදිහට තමයි පේන්නේ. නාම ධර්මතා ටිකයි රූපයයි දෙකම දෙකක් නෙමෙයි එකම ධර්මතාවයේ හැටියට. අපි ලංකා විදිහට නම් 5000 කොලයක් ගත්තොත් එහෙම අපි හිතන්නේ වටින්නේ 5000 කොලේ කියලා. කඩදාසි කොලේට වටිනකමක් නැහැනේ. කඩදාසි කොලේකට කිසිම වටිනකමක් නැහැ. ඒක ඇතුලේ වටිනකම තියෙනවා නම් කාටවත් ඕන ඕන වෙලාවට වෙනස් වෙන්නත් බෑනේ ඒක. අපි කියන්නේ උකාගේ වැඩි වෙලා අගේ අඩු වෙලා කියනවා. හෙට වෙනකොට රජයෙන් කිව්වොත් ඔක්කොම අවලංගුයි කියලා ඒක අවලංගු වෙනවා. ඕක ඇතුලේ වටිනකම තියෙනවා නම් කාටවත් බෑනේ ඕක නතර කරන්න. එහෙම නැහැ. කඩදාසි කොලේට වටිනකමක් නැහැ. ඒ වුණාට අපේ දැක්ම මොකද්ද අද තියෙන්නේ? අපි සංකල්පමේ වශයෙන් හදාගන්නේ වටිනකම ඒක තියෙන්නේ කොලේ ඇතුලේ කියලා. අර කොලේම තමයි වටින්නේ. ඒක දකින්නකම නිසා තමයි අපි කොලේ රැකගන්න උත්සාහවත් වෙන්නේ. ඕක නැති වුණොත් නැති වෙන්නේ කඩදාසියක්. දුක් වෙන්නේ 5000 වටිනා දෙයක් නැතිවීමේ දුක. කඩදාසියක් නැති වෙනකොට රුපියල් 5000ක් නැතිවීමේ දුක අපි විඳිනවනේ. එතකොට ඒ මට්ටමට අපි පත් වෙලා තියන්නේ ඇයි? මෙන්න මේ දෙක අතර වෙනසක් අදා අපිට නැහැ. අපි විඳින්නේ මේ ඔක්කොම එකතු කරගත්ත කමක ප්‍රතිවිපාකයක්. ඒ කියන්නේ අද අපේ මට්ටමේදී මේ වෙනස කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි රූපාරූප භූමි වලට යනකොට ඒ අය යම් මට්ටමින් රූපේ මේ අපි දකින කාම රූපයෙන් මිදිලා ඒ මට්ටම් වලදී සංඥාවල රැවටෙනවා. ප්‍රථම ධ්‍යාන සංඥා, ဒုတိය ධ්‍යාන සංඥා හෝ අර කතා කරපු ආකාශය අනන්තයි කියපු සංඥාවේ රැවටෙනවනේ. ඒක ඇලෙන කම තියෙනවනේ. එතකොට ඒ මට්ටම් වලින් එයා රැවටෙනවා. එයා මේ මට්ටමින් රැවටෙන්නේ නැති වුණාට. එතකොට දැන් අපේ ස්වභාවයනේ අපිට ලොකුම ගැටලුව දැන්. නිසා අපි මේ ස්වභාවය ගැන කතා කළොත් අද අපිට තියෙනවා මේ ඔක්කොම එකතු වෙලා මිශ්‍ර වුණ කම. ඒ නිසා තමයි අපිට අනිත්‍ය ධර්මය ගැන කතා කළේ. අනිත්‍ය ධර්මය ගැන කතා කරන එකෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මේ එකට මිශ්‍ර වෙලා තියෙන දේ අපිට වෙන් වෙන්න ඕනේ. අපි තව විදිහකින් කිව්වොත් ඒකට කියන නාම රූප පරිච්ඡේදයක් කියලා. නාම රූප දෙක වෙන් වෙලා පේනවා. නාමය ඇතුලේ රූපයත් රූපය ඇතුලේ නාමයක් තියෙනවා කියලා අද දකින අපිට. ඒ කියන්නේ අර වටින කන් ටිකයි විඳින කන් ටිකයි ඔක්කොම රූපය ඇස්සේ තියෙනවා කියලා හිතන අපිට මේ දෙක දෙකක් කියලා පෙන්වලා දෙනවා. මේ දෙක දෙකක් කියලා අපිට පෙන්වලා දෙනකොට අපි මොඩකම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය තුල සිද්ධ කරන්නේදී අනිත්‍ය තුල සිද්ධ කරන්නේ ඒ දේ කියලා කිව්වේ. දැන් උදේවැය කියන දේනේ අපිට අනිත්‍ය තුල පෙන්වනවා කියලා කිව්වේ. අපිට පෙන්නනවා ස්කන්ධයන්ගේ හටගත් බව සහ නිරුද්ධ වෙන ස්වභාවය. රූපය හටගත් බව සහ රූපය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන ස්වභාවය අපිට අවබෝධ කරන්න පුළුවන්. එතකොට රූපයේ Nirodhe කෙනෙක් සාක්ෂාත් කළොත් රූපය හටගත් බව සහ රූපයේ වැය කෙනෙක් දැක්කොත් එයාට ලෝකේ කිසිම දෙයක් ඇති බවට නැවත ඇසුරු වෙන්නේ නැහැ. ඇයි ඇසුරු වෙන්නේ නැත්තේ? එයා අනිත්‍ය දැක්කා. එතනින් මං අනිත්‍ය කියන එකෙන් අදහස් කරන්නේ මේ තියෙන දේවල් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා, මේ මේසේ නැති වෙලා යනවා, කාලයක් තිබිලා දිරල යනවා, මේ අනිත්‍ය ගැන නෙමෙයි. ඒක අනිත්‍යක් තමයි. හැබැයි ඒක ලෝකෙ තුල පවතින කාලයත් එක්ක විපරිණාමයට පත් වෙන එකත් අනිත්‍ය ස්වභාවයක්.
හැබැයි මේ ශාසනයේ කතා කරන අනිත්‍ය කියන සන්දර්භයේ ඊට වඩා ගැඹුරුයි. අනිත්‍ය කියන කාරණාව ඊට වඩා ගැඹුරුයි. ඒක බැස ගන්නවා කොච්චර දුරටද මේ එක්ෂණිකව පත්වෙන අනිත්‍ය ස්වභාවය කියන තැනට. ඒ කියන්නේ රූපය කියන එකේ ඇත්තම ස්වභාවය මොකද්ද කියන තැනට පත්වෙනවා. ඇස සහ රූපය මම ගොඩක් වෙලාවට මතක් කරන දෙයක්. ඉතින් අලුතෙන් තැනකට ගියාම මම ආයෙත් ආයෙත් ඒ කාරණාව ආපහු ආපහු කියනවා ඉතින්. මොකද නැත්තම් අලුත් අයට තේරෙන්නේ නැහැනේ. එකම පිරිසක් දිගටම ඉන්නවා නම් එතනින් එහා ටික ගියාගෙන යන්න පුළුවන්. ඉතින් දැන් අපිට රූපයේ අනිත්‍ය බව. රූපයේ අනිත්‍ය බව කියනකොට ඇස සහ රූපයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න වෙනවා. ඒ යථාර්ථය තේරුම් ගන්නකොට අපිට පේනවා රූපයේ ස්වභාවය තමයි ඇහැට පේන ස්වභාවයේ පාට ටිකක් කියන එක. වර්ණ සටහන් ටිකක් තමයි ඇහැට පේන්නේ. ඒ රූපේ බොරුවක්. ඒ රූපේ කවදාවත් ඇත්ත උනේ නැහැ. ඒ රූපේ බොරුවක්. ඒක නිසා තමයි ඒකට පෙන පිඩක් කියලා කිව්වේ. ඒ රූපේ බොරුවක්. කොච්චර බොරුවක්ද කියනවා නම් අපිට ওই රූපේ ඔගොල්ලන්ට හොල්ලන්න මේ ආසනේ හොල්ලන්න මෙතෙන්ට එන්න ඕනේ නැහැ නේ. ඔතන ඉඳලා පුළුවන් මේ ආසනේ හොල්ලන්නේ. කරන්න තියෙන මොකද්ද? ඇහැ හෙල්ලුවනම් ඔගොල්ලන්ට පෙනේ මේසෙත් හෙල්ලෙනවා වගේ. ඇහැ හෙල්ලුවනම් මේසෙ හෙල්ලෙනවා වගේ පෙනේ. අපිට තියෙන්නේ අපි විඳින්නේ ප්‍රසාද මට්ටමේ දෙයක්. අපි කොහොමද ඇත්ත මේක කෝකද කියලා තීරණය කරන්නේ? අපි දකින්නේ අපේ චක්කු ප්‍රසාදය අපිට හදලා දෙන මට්ටමින් අපි රූපේ විඳින්නේ. දැන් ලෝකේ වර්ණාන්දතාවය කියලා එකක් තියෙන්නේ. කෙනෙක් කතා කරන වර්ණේමයි අනිත් කෙනාට පේනවත් පේන්නේ කියලා අපිට කියන්න බෑ. ඒ ඇසේ ස්වභාවය අනුව තමයි එයාට ලෝකේ හදලා දෙන්නේ. ඉතින් අපිට පේන එක ඇත්තමයි කියන්න බෑනේ අපිට. එහෙනම් අපි අද රූපේ විඳින්නේ අපිට පෙන්නන ක්‍රමයට. ඒකම ඇතිනේ අපිට රූපේ කියන එක බොරුවක් කියන එක තේරුම් ගන්න. අපිට පේන දේ බොරුවක් කියන එක තේරුම් ගන්න. හොඳම දේ තමයි ඇස් පරීක්ෂා කරලා තියනවා නම්. ඇස් පරීක්ෂා කරන්න අර ආයි ඩ්‍රොප්ස් එකක් දානවනේ ඇහි කාචයේ ලොකු වෙන්න. එතකොට ඒ වෙලාවට ආලෝකයට වැඩිපුර සංවේදී ඇස. එතකොට වැඩිපුර අර සුදු පාට නෙමෙයි වැඩි ආලෝක්‍ය ස්වභාවයක් ගන්නවා සුදු පාටක් පේනවා. දැන් ඇත්තම ඇත්ත ස්වභාවයේ ඒකද මේකද කියලා තියෙනකොට කලින් එක අපි අත්දැකීම තියෙන නිසා අපි කියයි මේක වැරදි කියලා. හැබැයි මේක ජීවිතේ වෙලා එකපාරම අපේ දැන් තියෙන ස්වභාවය આવොත් එක මොහොතකට අපි කියනවා ඇහැ පේන්නේ නැතුව ගියා කියලා. එහෙමනේ. එතකොට ඇහැ පෙන්නන ස්වභාවයට තමයි අපි දකින්නේ. ඇහැ යම් විදිහකටද පෙන්වන්නේ පෙන්නන විදිහට අපි රූපේ විඳිනවා. එතකොට ඒ නිසා තමයි භූමිය අනුව වෙනස් වෙන්නේ. දැන් තිරිසංගත සතෙකුට පේන දේ නෙමෙයි මේක දිහා බලාගෙන ඉන්නකොට අපිට පේන්නේ. දෙවියෙකුට පේන්නේ මේක නෙමෙයි. ඒ නිසා රූපය කියන එක බොරුවක් කියන එක තේරුම් ගන්න එකම ප්‍රමාණවත්. අපිට ඇත්ත ස්වභාවය ගැන කතා කරන්න බෑ. රූපය කියලා අපි විඳින්නේ අපිට පේන වර්ණ සටහන විතරයි. ඒ වර්ණ සටහන ගැන අපි කල්පනා කරලා මේකට මේසය කියලා අපි ඇසුරු කරනකම තියෙනවා. එතකොට ඒකද ඇසුරු කරනකොට අපි මේසය කියලා දැනගන්නකම පාට ටිකට අයිති උනේ නැහැ කවදාවත්. ඒක මේ එන පාට ටිකට අයිති උනේත් නැහැ. පෙන්නන ඇහැට අයිති උනේත් නැහැ. ඒක අයිති උනේ කොහෙටද? නාම ධර්මතා ටිකට නැතිනම් හිත පැත්තට ඒක අයිති උනේ. පේන රූපය මේසය කරනකම අයිති උනේ කොහෙටද? හිතට අයිති උන ටිකක්. ඒක බාහිර සතර මහා ධාතුවට අයිති උන දෙයක් නෙමෙයි. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව වල තිබුණේ නැහැ මේසය කියන කම. පඨවි ස්වභාවයේ පඨවි ගතිය විතරයි. ආපෝ ස්වභාවයේ ආපෝ ස්වභාවය විතරයි. ඒකට මහා භූත රූප මහා භූත ස්වභාවයේ විතරයි පැවතුනේ. මේස වෙච්චි මහා භූත ඇත්තේ නැහනේ. සතර මහා ධාතුව, සතර මහා ධාතුව. මේ මහා භූත රූපේ පවතුණු තැනක අපි ඇහැට අනාත්ම වර්ණ සටහනක් කෙනකොට ඒකට රැස් කරගෙන තියෙන සංස්කරණය කරගෙන තියෙන ටිකෙන් අපි මේසේ ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේසේ කියලා පෙන්නනකම රූපෙට තිබුණ දෙයක් නෙමෙයි. එහෙනම් ඒක කොහෙ තිබුණ දෙයක්ද? අපි සකස් කරගත්ත නාම ධර්මයන්ගිනුත් එක්ක උපදවපු දෙයක්. දැන් ඇහි නිරෝධය කෙනෙක් දැක්කොත් එයා දකිනවා ඇහැට රූපයේ තියෙන මේස නොවන ස්වභාවය දකිනවා. වර්ණය කියන එක උපාදාය රූපයක්. උපාදාය කියන්නේ සතර මහා ධාතුව ඇසුරු කරගෙනයි තියෙන්නේ කියලා දකිනවා. ඇසුරු කරගෙන තියෙන ඒ වර්ණයේ මේසේ තිබුණේ නැහැ. මේසේ කියන එක මනස පැත්තෙන් උපද්දපු දෙයක්.
එතකොට මේ පාට ටිකේ මේසේ නොතිබුණු බවයි මේ දෙක දෙකක් විදිහට මෙයාට පේන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් එයාට තණ්හා කරන්න මේසෙට ඇලෙනවා නම් ඇලෙන්න එළියේ තියෙන මේසයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි හම්බ වෙන්නේ නැත්තේ? එයාට හම්බෙන්නේ රූපය හටගෙන නිරුද්ධ වුණ බවත් මනස පැත්තෙන් ගෙනල්ලා දීපු මේසේ කියන දැන ගැනීමත් ඒක හටගෙන නිරුද්ධ වුණ බවත් එයාට පේනවා. ඒක පේනකොට එයාට මේසේ කියන එකට දැන් එළියට බැස ගන්න තැනක් නැහැ. එයා රූපයෙහි අනිත්‍ය ස්වභාවය පිළිබඳව තේරුම් කරා. රූපේ අනිත්‍ය බව පිළිබඳව එයා මොහොතකට දැක්කා. එතකොට එයා කවදාවත් දැන් ඇහැට පේන රූප එක දිගට තියනවා කියලා කතා කරන්න යන්නේ නැහැ. දැන් අන්න ඕක තමයි අනිත්‍ය කියන එකේ බොහොම ගැඹුරු අර්ථයක් ගැන අපි කතා කළේ. ඒක කතා කළේ මේ උස්කන්ධයන්ගේ උදේවැය අර්ථයෙන්. ඔය අනිත්‍ය කියන එක අස්සේ දකින්න එපා. සත්‍යෝ ඉපදිලා මැරිලා යනවා මෙච්චර කාලයක් ජීවත් වෙච්ච අය තමයි මේ මැරිලා යන්නේ කියලා දකින්න එපා. ඒකත් අනිත්‍යයක් කියලා ලෝකයේ ඇතුලේ කතා කරාට කමන්නේ. මේ දහම ඇතුළ කතා කරන දර්ශනේ අනිත්‍ය ඕක නෙමෙයි. ඕක අනිත්‍යයක් කියලා හිතුවොත් එහෙම අර වගේ මිත්‍යා මතධාරීන්ට ඔගොල්ලොම වෙනස් කරන්න පුළුවන් වෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. දැන් ඕගොල්ලොන්ගෙන් අහනවා අපි හිතාගෙන ඉන්නේ මේසෙ නැති වෙන එක අනිත්‍ය කියලා නම් අපෙන් අහනවා අනිත්‍ය වෙන හැමදේම දුකයිද කියලා. අපි ඔව් කිව්වොත් කියනවා ඔළුවේ කැක්කුමක් තියෙනවා ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙනවා සැපද දුකද කියලා. එතකොට ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙන එක සැපද දුකද? සැපයි. පිළිකාවක් තියෙනවා පිළිකාව අනිත්‍ය වෙන එක නේ සැපයි. එතන යද නිච්ඡන් තන් දුක්ඛ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ අනිත්‍ය එහෙනම් සැප අනිත්‍යයක් තියෙනවා ලෝකේ කියලා කිව්වහම ඇත්තනේ නම් කියලා හිතෙන ඕන කෙනෙකුට. ඊට පස්සේ කියනවා එහෙනම් මේ අනිත්‍ය කියලා ඕක වෙනස් කරගත්තේ පස්සේ කාලේ ඕක ඇත්තටම එන්න ඕනේ අනිච්ච නෙමේ අනිච්ඡ කියලා කියනවා. ඒ කියන්නේ කැමැතිසේ නැති දේ දුකයි කියනවා. දැන් ලෝකේ ඕනම කෙනෙකුට ගැලපෙනවනේ කැමැතිසේ නැති දේ දුකයි කිව්වහම ගැලපෙනවා. එතකොට හිතනවා මේ ශාසනය කියලා තියෙන එහෙනම් කැමැතිසේ නැති බව දුකයි කියලා තමයි. එහෙනම් මෙච්චර කාලයක් නිවන් දකින්න බැරි වුණත් මේකයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ ධර්මයේ විකෘති කළායි. එහෙනම් දැන් අපි අලුතෙන් ධර්මය හදන්න ඕනේ කියලා මතවාද ඊට පස්සේ ඔන්න ක්‍රමානුකූලව එක එක විවිධ දේවල් ගොඩනගනවා. ඇත්තටම දැන් මෙතන තියෙන්නේ වැරදුනේ කොතනද කාටද? අපි අනිත්‍ය අල්ලගත්ත තැන නෙමෙයිද අපිට වැරදිලා තියෙන්නේ? අනිත්‍ය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔළුවේ කැක්කුම තියෙන මිනිස්සෙකුට ඇති වෙන ඔළුවේ කැක්කුමේ නැති බවක් පිළිකාව නැති වෙන බව ගැන නෙමෙයි අනිත්‍ය කියලා කතා කළේ. ස්කන්ධයන්ගේ නැති වෙන ස්වභාවය පිළිබඳව. හේතු ටික නිසා හටගත්ත ස්කන්ධේ හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවය. එතකොට යද නිච්ඡන් තන් දුක්ඛං කියවනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. අපි දුක කියපු ගමම්ම අපි හිතාගෙන ඉන්නවා හිතට හරි කයට හරි දැනෙන වේදනාව තමයි දුක කියන්නේ කියලා. ඒක නෙමෙයි මේ ශාසනය කතා කරන දුක. දැන් ඔය දුක කාටත් දැනෙනවනේ. ඔය එක මේ ශාසනයෙන් බාහිර ඕන කෙනෙකුටත් දැනෙනවා. තිරිසංගත සතෙකුත් විඳින ඔය දුක. අමුතුවෙන් කතා කරන්න ඕන දෙ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා මේ ලෝකයේ ඇතැම් අය දුකෙන් පීඩාවටපත් වෙලා මගේ ළඟට ඇවිල්ලා දුක ගැන අහනවා කියලා. දැන් දුකෙන් පීඩිත වුණ කෙනෙක් ආයෙ මොකක්ද ඇවිල්ලා දුක ගැන අහන්න තියෙන්නේ? එහෙමනම් දුකෙන් පීඩිත වුණ කෙනෙක් ඇවිල්ලා දුක ගැන අහන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව විමසන්නේ. එතකොට මොකද්ද මේකෙන් මිදෙන්න තියෙන ක්‍රමය කියලා අහන්නේ. එතකොට මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ කයට දැනෙන දුක හෝ මනසට දැනෙන දුක නෙමෙයි. ඒක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අභිධර්ම පිටකේ යමක ප්‍රකරණයේ සත්‍ය යමකේ තුලදී පැහැදිලි කරනවා දුක සහ දුක්ඛ සත්‍ය අතර ඇති වෙනස. දුක කියන්නේ මොකද්ද? කයට දැනෙන දුක සහ මනසට දැනෙන දුක දුක. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? කායික දුකක් නොවන මානසික දුකක් නොවන යම් දුකක් තියෙනවා නම් ඒකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. එහෙනම් ඒක කයට දැනෙන එකක් නෙමෙයි මනසට දැනෙන එකක් නෙමෙයි. මොකද්ද එහෙනම් ඒ ටික? ස්කන්ධ ධර්මයන්ගේ දුක්ඛ ස්වභාවය කියන එක. ස්කන්ධයන්ගේ දුක. එතකොට අපි යම් දුකක් විඳිනවා නම් ඒ දුක විඳින තැනත් ස්කන්ධ ටිකක් නේ. එහෙනම් එතන දුක්ඛ සත්‍ය නැද්ද? දුක්ඛ සත්‍ය තියෙනවා. අපි යම් සැපක් විඳිනවා නම් සැප විඳින තැන ස්කන්ධ ටිකක් නේ. ස්කන්ධ ටිකේ දුක්ඛ සත්‍ය නැද්ද එතකොට? තියෙනවා. එහෙනම් සැප වේදනාව දුක්ඛ සත්‍ය
තියෙන උපේක්ෂා වේදනාවේ දුක්ඛ සත්‍ය තියෙනවා. එහෙනම් අපි විඳලා තියෙන්නේ දුක්ඛ සත්‍ය ඉක්මවා අපිට ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දුක්ඛ සත්‍ය තුල තමයි අපි ඉඳලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය කියන එක විඳ යුතු දෙයක් නෙමෙයි, නුවණින් අවබෝධ කළ යුතු දෙයක්. දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැක්ක යුතු දෙයක් නේ. අපි නුවණින් ඒක අවබෝධ කරන්න එපැයි ඒක. එතකොට ඒ නුවණින් අපි මේ දුක්ඛ සත්‍ය දකිනකොට ඒක නුවණින් දකිනවා කියලා කියන්නේ විඳලා දැනගන්න එකක් ගැන නෙමෙයි. එහෙනම් මේ කතා කරන්නේ අර කයට දැනෙන හෝ මනසට දැනෙන දුක ගැන නෙමෙයි. මේ සියලුම ලෝකේ සියලුම ධර්මයන්ට පොදු වෙන දුක්ඛ ධර්මතාවයක් ගැන. ඒ දුක්ඛ ධර්මතාවයේ පෙන්වන්නේ ලක්ෂණ ටිකක් විදිහට. ලක්ෂණ ටිකක් කියලා කියන්නේ පීලනාර්ථ සංකතාර්ථ ආදී ලක්ෂණ ටිකක්. හේතුවට හටගෙන හේතුවට ඕන විදිහට පවතින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හේතුවේ තියෙන ස්වභාවය තමයි පෙළීමේ ස්වභාවය. දැන් ඕගොල්ලන්ට ඕන විදිහට ජීවත් වෙන්න බැරි කම සැපද්ද දුකද්ද? දුකක් කියලා කියනවා. අන්න ඒ විදිහටම හේතුව පැත්තෙන් අරගෙන කතා කරනවා. හේතුවට අවශ්‍ය විදිහට පවතින්න බැරි කම නිසා ඒක දුක්ඛ සත්‍යයේ යුක්ත දෙයක් කියනවා. ඒ කියන්නේ ඇහැට ඕන විදිහට පවතින්න බෑනේ. ඇහැ ඒ මොහොතට හටගෙන බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. රූපෙට පුළුවන් ද ඕන තරම් වෙලා ඇහැට පතිත වෙන්න? බෑ. ඒක ඒ ක්ෂණයේදී බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ඇහැට බෑ රූපේ ඕන විදිහට පවත්තන්න, රූපෙට බෑ ඇහැ ඕන විදිහට පවත්තන්න. මේ හේතුවේ ස්වභාවය තමයි මොකද්ද? නැති වෙලා යන ස්වභාවය. ඒකට කියනවා මේ හේතුව සංකතයි කියලා. හේතුව ඒ වෙලාවේ හටගෙන නැති වෙලා යනවා. අන්න ඒ නැති වෙන බව නිසා හේතුවට කියනවා මේ හේතුවේ පෙළීමක් තියෙනවා. ඒක නිසා මේක දුක්ඛ සත්‍යයක්. මෙතන දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. මේක ආර්ය සත්‍යයක්. නුවණින් දකින්න ඕන දෙයක්. එතකොට මේ දුක්ඛ සත්‍ය කෙනෙක් දැක්කොත් එහෙම මොකද්ද වෙන්නේ? ඒ කෙනා දුක කියන තැනත් දකිනවා දුක්ඛ සත්‍ය, සැප කියන තැනත් දකිනවා දුක්ඛ සත්‍ය, උපේක්ෂාව කියන තැනත් දකිනවා දුක්ඛ සත්‍ය කියලා. එතකොට ඒක ගොඩනැගුණේ කොමක් නිසාද? මේ අනිත්‍ය දකිනකොටත් එයාට දුක පෙනුණා. අනිත්‍ය දකිනකොට ඇහැ අනිත්‍ය දෙයක්, රූපය අනිත්‍යයි කියලා දකින බව දකිනවත් එකම එයාට පෙනුණා මේ හේතු ධර්මයන්ගේ වෙනස් වෙන ස්වභාවය එයා දැක්කා. දකිනකොට ඒ නිසා තමයි කිව්වේ යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය වෙන ස්වභාවයෙන් යුක්ත නම් අන්න එතන මොකද්ද තියෙන්නේ? මේ දුක කියන ස්වභාවය පවතිනවා. අන්න ඒ වගේ මහා ගැඹුරු තැනකින් දේශනා කරපු දෙයක් අපි හිතනවා නම් කැමැතිසේ නැති වෙනකොට දුකයි කියන දේ දැකලායි නිවන් දකින්න කියලා. එහෙනම් පින්නතුනි බෝසතාණන් වහන්සේ නිවන් දකින්න ඕන ගිහිගියත් ඇහැරලා යනකොට ඇයි මේ ලෝකේ අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ මේක ජරා මරණයන්ට පත් වෙනවා කියලා දැකලා තමයි ගියේ. ඒ නිසා වරදවා ගන්න ප්‍රධානම තැනක් තමයි ආශ්වාදයේහි ආදීනවය කියන එක. ආශ්වාදයේහි ආදීනවයක් නැහැ. ආශ්වාදය තියෙනවා. ආශ්වාදය විඳින්න යනකොට අපිට ඇති වෙන ආදීනවය වෙනම තියෙනවා. ඒක දැකලා තමයි කලකිරෙන්නේ. ආශ්වාදය පිළිබඳව තියෙන ආශ්වාදය ඇති කරගන්න යනකොට තියෙන ස්වල්පය ආශ්වාදය, ආදීනවේ ගොඩායි. මහාලිලිච්චවීට කියනෝනේ ආශ්වාදයක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. මහාලි සූත්‍රයේදී කියන්නේ මහාලි මේ ලෝකේ යම් කිසි දෙයක් සත්‍යෝ ආශ්වාදයක් නැත්තම් ඇලෙන්නේ නැහැ කියලා. ඇලෙන්නේ ආශ්වාදයක් තියෙන නිසා. මහාලි ලෝකයේ ආදීනවේ නැත්තම් සත්‍යෝ කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්නේ මොකක් නිසාද? මේකේ ආදීනවේකුත් තියෙන නිසා. ඒ නිසා ආශ්වාදයකුත් තියෙනවා. ආශ්වාදයේ වගේම ආදීනවයක් තියෙනවා. ආශ්වාදයේ විතරක් දකින්න කෙනා ඇලෙනවා. ආදීනවේ බහුලයි කියලා දකින්න කෙනා මිදෙන්න ක්‍රමයක් හොයනවා. මිදෙනවා නෙමෙයි, මිදෙන්න ක්‍රමයක් හොයනවා. ක්‍රමයක් හොයනකොට යාට නිස්සරණේ තමයි ක්‍රමය. නිස්සරණේ තමයි ප්‍රතිපදාව. එතකොට නිස්සරණේ ප්‍රතිපදාවක් විදිහට යාට ලැබෙනවා. නිස්සරණේ ප්‍රතිපදාවක් විදිහට ලැබෙනවා කියලා කියන්නේ මොකද්ද? නිස්සරණේ කියන එකෙන් අදහස් කළේ මේ සියලු ධර්මයන්ගෙන් ලැබෙන නික්මීම කියන එක. නික්මෙන්නට නම් එයාට සිද්ධ වෙනවා සියලු ධර්මයන්ගේ ක්ෂණයක් ක්ෂණයක් මහත්පාසා හැම මොහොතකම හටගෙන නැති වෙලා යන මේ දැක්ම දකින්න. කොටිම කියනෝ නම් අනිත්‍ය කියන එක සාක්ෂාත් කරන්න. ඒ නිස්සරණේ ලබන්න බෑ මේ ලෝකේ අපිට ඕන විදිහට තියෙන්නේ නැහැනේ කියලා දැක්කොත්. අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ, කැමැතිසේ පවතින්නේ නැහැ කියන එක දකින්න එක. ඒකට කියන්නේ ආදීනවේ දකින්නවා කියලා ලෝකේ. ඒක දැකලා විතරක් දුකෙන් මිදෙනවා කියන දේ කවදාවත් වෙන්නේ නැහැ. හේතුව තමයි එහෙම නැහැ කියලා කියන්න. අන්තිමේටම කැමැතිසේ නොපවතින දේ විඳින කෙනත් ඉඳලා නම්
කැමැතිසේ නොපවතින දේත් ලෝකෙ තිබිලා නම් එයා කොහොමද ශුන්්‍යතාවයක් ඇසුරු කරන්නේ? එයාට ශුන්්‍යතාවයක් ඇසුරු කරන්න හේතුව නැහැ. එහෙනම් මේ ශාසනයේ කෙනා දැක්කා ආත්ම දෘෂ්ටිය නැති කරගන්න ප්‍රධානම දෙයක් හැටියට නিত্য සාර භවෙන් අසාරයි මේක. නিত্য භවක් ඇත්තේ නැහැ මේ මොහොතේ ඇහැ හටගෙන නිරුද්ධ වෙනවා. ඇහැ හට ගන්න වෙලාවට කන ඇත්තේ නැහැ. කන හටගෙන ඊළඟ මොහොතේ නිරුද්ධ වෙනවා. එතකොට ඊයේ තිබුණ දේ අද එන්න පුළුවන්ද? බෑ. ඊයේ දැකපු දේ අද එන්න පුළුවන් කමක් නැහැ. එකම ගඟෙන් දෙපාරක් නාන්න බෑනේ. එකම ගඟෙන් දෙපාරක් නාන්න බෑ. ඇයි බැරි? යම් වතුර ටිකක් තිසා නම් නැව කිය ඒ වතුර ටික ඊළඟ මොහොතේ ඇත්තේ නැහැ. ඒක දෙපාරක් නාන්න බෑ. අන්න ඒ වගේ අපි යම් මොහොතක එකක් දැකනම් ඊළඟ මොහොතේ ඒකයි දකින්න බෑ. එහෙනම් අපි ප්‍රනිදි නැහැ අපහු ඒ දේ බලාපොරොත්තු වෙන්න. එතකොට අපිට පේනෝ නিত্য සාර වශයෙන් අසාරයි කියලා. එතකොට නিত্য සාර වශයෙන් අසාරත්වය අපි දකිනවා. ඒ වගේම ආත්ම සාර වශයෙන් අසාරයි කියලා දකිනවා. සාර සාර වශයෙන් අසාරයි කියලා නෙමෙයි ආත්ම සාර වශයෙන් අසාරයි කියලා. එතකොට ආත්ම සාර වශයෙන් අසාරයි කියලා දකිනකොට අපිට පෙන්නනවා මේ රූපයේ තියෙන අනාත්මය අර අනිත්‍ය දකින බව නිසාම යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යමක් දුක නම් ඒක අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඒයි හේතුව අපිට ඕන විදියට නෙමෙයි පවතින හේතුවේ ආශ්‍රය බිඳී යනකොට බිඳී යනවා. එතකොට ඕකම බහාලලා බලන්නකො ස්පර්ශ ආයතන 6ට ඇස කන නාසය දිව ශරීරය කියන ওই ටික ඔක්කොටම මනසට. එතකොට අපිට පේනවා මොහොතක් මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙන බව. දැන් මම කො එක දිගට ජීවත් වෙච්චි මාව පෙන්වන්න තැනක් නැහැ. ඒ මොහොතේ හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු ටික නැති වෙනකොට නැති වෙලා යන බවක්. මේක නෑ කියන්න බෑ කාටවත්. ඇයි නෑ කියන්න බැරි? හේතු ටික ඇති වෙනකොට තිබිලා. හැබැයි ඒ හේතු ටික ඒ මොහොතේ නැති වෙනකොට ඒ දේ නැවත ඇත්තේ නැහැ. ඒ නිසා දැන් නෑ කියන්නත් බෑ තියනවා කියන්නත් බෑ. එතකොට නෑ කියන අන්තිම මිදිලා සමුදය දකින නිසා තියෙනවා කියන අන්තෙන් මිදිලා වැය දකින නිසා උදේ වැය දකිනකොට අන්ත දෙකෙම මිදිලා ඒක න හේතු ටික ඇතිකල්ලි හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වුණ දේ දකින නිසා එයා මේ අන්ත දෙකම දුරු කරපු කෙනෙක් කියලා කියනවා. එතකොට දැන් එයාට මේක පේනකොට පේනවා මේක අපිට ඕන විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ මට ඕන විදිහට පුද්ගලයෙක් මේක පවත්වනවා නෙමෙයි. ඇහැ එයාට ඕන විදිහට හටගෙන එතන නිරුද්ධ වෙනවා. කන එතන හටගෙන එතන නිරුද්ධ වෙනවා. ඒ ආයතනේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන බවක් තියෙනවා නම් එතන ආත්ම භාවයක් තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ. තමා වසඟෙහි පවත්තන්න පුළුවන් බවක් එතන ඇත්තේ නෑ. එතන අසාරයි. අසාර මොකද්ද? ආත්ම භාව වශයෙන් අසාරයි. ඉස්සෙල්ලා අපි කිව්වා අර විදිහට නিত্য සාර වශයෙන් අසාරයි කියලා. ඊට පස්සේ අපි දුක්ඛ සත්‍ය ගැන කතා කළා. මේකේ සැපක් ලබන්න පුළුවන් නিত্য භාවයක් ඇත්තේ නෑ. ඒක අනිත්‍ය වෙනවා. ඒ නිසා මෙතන සුඛසාර වශයෙන්ුත් අසාරයි කිව්වා. දැන් කියනවා මේක අපිට ඕන විදිහට කිසිම දෙයක් තමාගේ වසඟෙහි තියන්න බෑ. මේක අසාරයි. ඒ නිසා මේකට කියනවා අනාත්මයි කියලා. එතකොට මේක අත්තසාර සාරේන අසාර. ආත්මසාර වශයෙන් අසාරයි මේක. එතකොට දැන් ඔන්න අපිට අනාත්මය කියන එක ඔක්කොගෙම මේ ටික ඔක්කොගෙම ප්‍රකට වෙලා පේන්න ගන්නවා. මොකද්ද අනාත්මයි කියන එක? හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේනකොට ශුන්්‍යතං ලෝකං අවෙක්කස්සු. ලෝකේ ශුන්්‍යයි කියලා දකිනවා. ශුන්්‍යයි කියලා කියන්නේ මොකකින්වත් හිස් මොකක්වත් නැහැ කියන එක නෙමෙයි. මොකකින් ශුන්්‍යයිද? නිස්සත්තෝ නිජ්ජීවෝ ශුන්්‍යෝ. සත්වේ පුද්ගලයෙක් කියන ස්වභාවයෙන් තමයි ශුන්්‍ය. හිස් කියලා නෙමෙයි කියන්නේ සත්ත්ව පුද්ගල භවින් ශුන්්‍යයි කියලා. සත්ත්ව පුද්ගල භාවයෙන් ශුන්්‍යයි. සත්ත්ව පුද්ගල බවක් ඇත්තේ නැහැ. ඇයි? මොකක්වත්ම නැහැ කියලා දෘෂ්ටියක ඉන්න බෑ. දැන් හේතු ටික ඇති කල්ලි හටගෙන නම් ඒක තියනවා කියන්න වෙනවනේ. එහෙනම් ඒක ශුන්‍ය නැහැ. එහෙනම් හේතු නැති වෙනකොට නැති වෙලා නම් ඒක එයාට තියනවා කියන්නත් බෑ. එහෙනම් එයා ශුන්‍යයි කියලා කියන්නේ මෙතන අපිට කරන්න පුළුවන් සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටි සංඛ්‍යාත දේවල් මේකේ පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්නේ ඒ නිසා මේක ශුන්‍යයි කියලා කියනවා. එතකොට ඒ ශුන්‍ය භවයේ කතා කළේ නිස්සත්ත්ව නිජ්ජීව ශුන්‍ය කියන තැනින්. සත්ත්ව පුද්ගල භවෙන් ශුන්‍යයි කිව්ව මිසක මොහක්වත්ම නැහැ හිස් කිව්වේ නැහැ. සත්ත්ව පුද්ගල භවයෙන් ශුන්‍යයි. සත්ත්ව පුද්ගල භවයෙන් ශුන්‍යතාවයේ දකින්න කොතනද දකින්නේ?
සුඤ්ඤතං ලෝකං අවෙක්කසු ලෝකේ සුඤ්ඤයි කියලා දකිනවා. ලෝකේ කියලා කිව්වේ මේ පෘථුවිය නෙමෙයි. ලෝකේ කියලා කිව්වේ ස්පර්ශ ආයතන 6. මොකද ඇත්තටම ලෝකේ ස්පර්ශ ආයතන 6නේ. අපි මහා පෘථුවි කතා කළත් මහා සක්වලවල් ගැන කතා කළත් අපි කොතනද ඉන්නේ ස්පර්ශ ආයතන නැමැති මේ ටැංකිය ඇතුලේනේ. අපි දැක්ක වර්ණ සටහනක් ගැන කතා කරනවා, ලෝකය ගැන කතා කරනවා කියලා හිතාගෙන, මහා විශ්වය ගැන කතා කරනවා කියලා හිතාගෙන අපි වර්ණ සටහනක් පිළිබඳව අපි කතා කරනවා. එතකොට දැන් අපි සම්පූර්ණම මුලාවක් තුල තමයි මේ රැවටිලා තියෙන්නේ. එතකොට එයාට පේනවා මේ ස්පර්ශ ආයතන 6ම හිස්. ස්පර්ශ ආයතන 6ම හිස්. ඇයි හිස් කියලා කියන්නේ? එකකවත් සාරවත් දෙයක් නැහැ. එකකවත් හරයක් නැහැ. හරියට කෙහෙල් ගහක් වගේ කියලා. කෙහෙල් ගහක් කියන්නේ අරටුවක් නැහැනේ. කොච්චර ගැලෙව්වත් අරටුවක් නැහැ. ඒ වගේ මේ එකකවත් එක ස්පර්ශ ආයතනයකවත් අරටුවක් පේන්න නැහැ. ඇති දෙයක් ඇත්තේ නැහැ. මේ මොහොතේ විඳ දේ ආය ගන්න බෑ. මේ මොහොතේ ආපු දේ නැවත විඳින්න බෑ. එතකොට අද අපිට පුළුවන්. හැබැයි ගැන බය වෙන්න එපා. ඒකේ ප්‍රතිවිපාක තමයි ඕන තරම් දුක් විඳින්න පුළුවන්කම අපිට නිර්මාණය වෙලා තියෙනවා. ඕන තරම් සසර යන්න පුළුවන් හේතු ටික අපි නිර්මාණය කරගෙන තියෙනවා. ඒක ඒක ප්‍රතිවිපාකේ. එතකොට දැන් අපිට ඔතනදී මහා ලොකු අර්ථයක් අපිට ගෙනල්ලා දීලා තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ තියෙන බොරුව පිළිබඳව අපිට තේරුම් ගන්න තියෙන හොඳම දෙයක්. ඒ කියන්නේ අපි ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන Nirodhe නොදන්න කම නිසා මේක ඇත්ත කරගෙන මේක තියනවා කියලා හිතාගෙන සංකල්පයක රැවටිලා අපි ඉන්න වැරදි තැන අපිට දකින්න පුළුවන්. එදාට අපිට අපි ගැනම ලැජ්ජාවක් ඇති වෙයි. අපි මොනතරම් මෝඩද කියලා අපිට අපි ගැනම ලැජ්ජාවක් ඇති වෙයි. අර උදාහරණයක් බුදුරජාණන් වහන්සේ ඔකට දේශනා කරනවා මාගන්ධිය සූත්‍රයේදී. එක මිනිසෙකුට සුදුරෙද්දක් අඳින්න ඕන වෙනවා. අන්ධ මිනිසෙකුට අහන්න ලැබෙනවා මේ ලෝකේ පරම පවිත්‍රම වස්ත්‍රය තමයි සුදු වස්ත්‍රය කියලා, ලස්සනම දේ කියලා. අන්ධ කෙනාට ඕන වෙනවා සුදු වස්ත්‍රයක්. එයා කියනවා මට සුදු වස්ත්‍රයක් ඕනේ කියලා. එතකොට එයාට යාළුවෙක් සුදු වස්ත්‍රයක් ගෙනල්ලා දෙනවා. සුදු කියලා වස්ත්‍රයක් ගෙනල්ලා දෙනවා. හැබැයි දෙන්නේ දැලි කුණු තැවරුණු වස්ත්‍රයක්. එයාට කියනවා මේ තමයි ලෝකේ තියෙන මහ වටිනාම සුදු වස්ත්‍රය කියලා. දැන් එයා අර වස්ත්‍රය පොරෝගෙන එයාගේ ඥාතීන් ළඟට ගිහිල්ලා, එයාගේ යාළුවෝ ළඟට ගිහිල්ලා, යන සභාවලට ගිහිල්ලා එයා කියනවා මේ මගේ ළඟ තියෙන ලෝකේ තියෙන වටිනාම සුදු වාට වස්ත්‍රය කියලා. එතකොට ඇස් ඇති අයට මොනවද හිතෙන්නේ? එතකොට මෙහෙම කියන මේ කෙනාගෙන ඥාති මිත්‍රයින්ට අනුකම්පාවක් ඇති වෙලා ඥාති මිත්‍රය මොකද කරන්නේ? මෙයාට ඇස් පේනන විදිහට ප්‍රතිකර්ම කරනවා. ඇස් පේන විදිහට ප්‍රතිකර්ම කරනවා. මෙයා පසු කාලේ ඇස් ලබනවා. ඇස් ලබනකොට මොකද වෙන්නේ? අර සුදු වස්ත්‍රය කියලා මෙච්චර කල් දාගෙන හිටපු දේ සුදු පාටත් ඇත්තටම පේනකොට එයාට තව දුරටත් මේක සුදු කියලා දාන්න පුළුවන්ද? එතකොට මේක සුදු කියලා දීපු කෙනා ගැන, අන්න ඒ කෙනා ගැන අමිත්‍ර චේතනාවක්, වෛරී චේතනාවක් යාට හට ගන්නවා. ගහන්න පුළුවන් නම් ගිහිල්ලා ගහනවා. ඇයි? තමන් සභාවල ගිහිල්ලා කතා කරපු කතා කිරිලි, තමන් අනිත් අයත් එක්ක මේ ගැන කියපු කීම් මතක් වෙන්න තමන්ට තවදුරටත් මේක පිළිකුල් වෙනවානේ. අන්න ඒ වගේ තමයි අපිටත් අද සිද්ධ වෙලා තියෙන දේ. අර ජාති අන්ධ උපතින්ම අන්ධ කෙනෙක් සුදු පාට කියලා මඩ පාට දෙයක් පොරෝගෙන ඉන්නවා වගේ අපි දරුවට හරි ආදරේ, අම්මල තාත්තලට හරි ආදරේ, මේ ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට හරි කැමති. අපි හිතනවා මේව සැපවත්, මේ දේවල් වලින් තමයි අපිට සතුට එන්නේ, මේ දේවල් සාරයි කියලා හිතාගෙන අපි ඒ දේවල් වලටම නැඹුරු වෙලා ඒ දේවල් වලටම යොමු වෙනවා. ඒ දේවල් වෙනස් වෙනකොට, විපරිණාම වෙනකොට, වචන එනකොට, බැනුම් එනකොට අපි මෙහෙ දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා. අනේ මට මෙහෙම වුණා, අරහෙන් දුකාව, මෙහෙන් දුකාව, මේකේ නා නැති වෙනකොට දුකයි, මෙහෙ ලෙඩ වෙනකොට දුකයි, මහා වැළපෙන්න දුක් ගොඩක් තියෙනවා අපිට දැන්. එතකොට මේ දුක් ගොඩක් හදාගෙන ඉන්න අපිට බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේ නමක් මොකද කරන්නේ? ඕක වැරදි කියලා කියන්නේ නැහැ. ඇස් දෙක පෙන්නවා. ඇස් දෙක පාදලා දෙනවා. මේ දර්ශනය කියලා දීලා සම්මා දිට්ඨිය පෙන්නවා. සම්මා දිට්ඨිය පෙන්වුවාට පස්සේ අපිට පේනවා මොකද්ද? මේ
අමිත්‍රය නැතිනම් විඥානයේ විසින් අපිට මෙච්චර කල් හදලා දීදී මේ ඔක්කොම එකතු කරලා වටිනකම් පෙන්වුවේ කොහෙද කියලා අපිට පේනවා මේ රූපේ දරුව කරලා පෙන්වන සංකල්පේ Taman ළඟට ආවිල්ලා මේ සංකල්පෙට කොච්චර අපි ආස කරලා තියනවද අපි හිතාගෙන ඉන්නේ එළියේ ඉන්න දරුවට හරි ආදරේ කියලා අපි ඇත්තටම ආදරේ කරලා තියෙන දරුවටනේ මේ සංකල්පෙට කියලා තේරෙනකොට අපිට අර අවෛරී අමිත්‍ර චේතනාව ඇති වෙනවා කවුරු ගැනද විඥාණය ගැන තමන් ගැන තමන්ගේ මනස ගැන තමන්ගේ මෝඩකම ගැන එතකොට එයාට කලින් තිබුණා නම් මේක හොඳයි කියලා දැක්මක් ඒ දැක්ම මොකද වෙන්නේ ඒක දුර වෙලා යනවා බය වෙන්න එපා දරුවා අඳුර ගන්න බැරි වෙන්නේ දරුවා අඳුර ගන්න එකේ නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ අපි දරුවා දැනගන්න එක නෙමෙයි ගැටලුව උනේ අපි දැනගන්න දේ මේ රූපය ඇස්සේ රූපෙයි කියලා හිතන කම ප්‍රශ්නේ තිබුණේ එතකොට ඒ නිසා තමයි අපි රූපේ වෙනස් වෙනකොට මොකක දුක දාවේ මෙච්චර කල් මං ආදරය කරපු දරුවා නැති වෙන දුක අපි ආවේ මෙච්චර කල් දරුවා ආදරය කරපු දරුකම රූපෙටයිති දෙයක් උනේ නෑ ඔක පටවි ආපෝ තේජෝ වායෝ ධාතු ඇස්සේ තිබ්බේ නෑ ඒක තිබුණේ කෙනකෙනා තුල එහෙනම් දුක ඇති කරගන්නවද නැති කරගන්නවද කියන එක තියෙන රූපය අනුව නෙමෙයි ඒක තියෙන තමන්ගේ චේතනාව අනුව ඔහෙ ලෙඩ වෙනකොට මේ පැත්තෙන් හදා ගන්නවා නම් හදලා හරියනවා නම් ඕන තරම් අඬන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඔක නැති කරගත්ත කියලාත් ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට තමන්ට කළ යුත්තේ මොකද්ද කියන එක තේරෙනවා. මං කියන්නේ බලෙන් ආරෝපණය කරගන්න නෙමෙයි මේ தත්ත්වයට නුවණ දියුණු කරගන්න කියන එක. ඉතින් මෙන්න මේ වගේ විශේෂිත පැත්තක් තියෙනවා. අපිට ඒ ටික කතා කරන්න හැබැයි කාල වේලාව ටික නැදි. එතකොට අපිට ලෝකයේ තියෙන ශුන්්‍යත ස්වභාවය පිළිබඳවයි අපි මේ කතා කළේ මේ විදිහට. එතකොට අපිට පේනවා අපි ඉන්නේ මොනතරම් මුලාවකද මොනතරම් මෝඩකමකද කියලා. අන්න එදාට සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති jigucchati කියලා කියන්නේ. සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන එක විස්තර කරනකොට ගිරිමානන්ද සූත්‍රී සියලුම සංස්කාරයේ පිළිකුල් කරනවා ලැජ්ජිත වෙනවා පීඩාවටපත් වෙනවා. ලැජ්ජයින සංස්කාරයක් ඇත්ත කරගෙන අපි තව කෙනෙක් ගැන තරහ ගන්නවා කියලා හිතාගෙන තමන්ගේ හිත ගැන තරහ ගන්න ලැජ්ජ නැද්ද? එදාට ලැජ්ජයි. ඒ නිසා මෙන්න මේ වගේ හරි ගැඹුරු පැතිකඩක් ගැඹුරු දෙයක් අපිට තියෙනවා මේ ධර්මයේ තුල ස්පර්ශ කරන්න. ඉතින් ඒකට සමීප වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව අපිට වෙනම කතා කරන්නත් තියෙනවා. ඉතින් ලොකු ප්‍රදේශයක් අපිට තියෙනවා ධර්මයේ කියලා අපි තේරුම් ගන්න ඕනේ ওই කාරණාවන්. එතකොට අපිට පුළුවන් කමක් නැහැ මේ ශුන්්‍යත ප්‍රතිසංයුක්ත දහම සරල කරන්න බෑ නුවණ දියුණු කරගන්න පුළුවන් අපිට. එදාට තේරෙයි අපිට ඉක්මනට තේරෙනවා කියලා. හැබැයි දහම සරල වෙලා නෙමෙයි අපේ නුවණ දියුණු වෙලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කතා කරපු කොහොම 100ට 100ක් ඉන්න හැමෝම තේරුම් ගනීවි කියලා. හැබැයි වෙනද දැනගෙන හිටපු දෙයට වඩා එක ටිකක් හරි දැනගත්තා නම් ඒක ලොකු දෙයක්. අතහැරගන්න එපා උත්සාහය නැවත නැවත යෙදෙන්න නැවත නැවත යෙදෙන්න. අල්ලගන්න පුළුවන් බැරි කමක් නැහැ. එකපාරක් තේරුම් නැති වුණොත් ඒක තුන් හතර වතාවක් අහලා බලන්න Tamanṭama තේරෙයි ඇත්තටම තේරෙනවා කියන එක. ඒ නිසා ඒක අතහරගන්න එපා. ඒක අප්‍රමාදීව ධර්මයේ තුල හැසිරෙන්න. මං කියන්නේ අඩුම තරමේ මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඇයි මොකක්වත්ම තේරුම් නැහැ කියන්නේ? එහෙනම් ඉතින් තේරුම් ගත්ත කෙනාට වැඩිය Taman අප්‍රමාදී වෙන්න ඕනේ කියලා Tamanṭ තේරෙනවනේ මෙච්චර දර්ශනයක් මෙච්චර දහමක් කතා කරන තනදී බුදුදහම කියලා මම දැනගෙන තියෙන්නේ මොකද්ද කියලා. එහෙනම් එයා දැනගත්ත කෙනාට වඩා වේගෙන් අප්‍රමාදී වෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකත් ලොකු දෙයක්. අප්‍රමාදී වෙනවා නම්. ඒ නිසා මේ තුල ප්‍රමාදී වෙන්න එපා. තව දුරටත් රැඳෙන්න එපා. ඒ වගේම ධර්මය හොයාගෙන යනකොට අර වගේ මිත්‍යා දෘෂ්ටි තැන්වලට යොමු වෙන්න එපා. දැන් අපි ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේත් මතක් කළා මං සාමිනාස්ත් එක්කත් කතා කළේ මේ ශාසනයට ඇති වෙලා තියෙන தત્ත්වය පිළිබඳව දැන් අනිච්ච කියන එක අනිච්චණං දැන් තියෙන පාලි ත්‍රිපිටකේ වැරදීනේ කියන්නේ. ඒගොල්ලෝ ගොඩනගන මතයට අනුව මිත්‍යා දෘෂ්ටියට අනුව වැරදි. ඒ නිසා ඒක ඒ වගේ දේවල් එහෙනම් දැන් පාලිය සංස්කරණය කරන්න එපා මේකට. මෙච්චර කාලයක් එක වචනයක් වෙනස් වෙන්න නොදී අරගෙන ආපු ත්‍රිපිටකය අද කෙනෙකුට හිතුණ කියලා වෙනස් කරන්න පුළුවන් මට්ටමක් නම් තියෙන්නේ. මෙතනින් ඉදිරියට යන්නේ ඒ වගේ මහා මිත්‍යා දෘෂ්ටියක් ධර්මයේ කියලා. එනිසා ඒක දෙන්න වෙන්න බෑනේ මේ ධර්මයට. මේ ධර්මය අපි හැසිරෙන ගමන් දහම රැක ගන්න ඕනේ. දහමේ හැසිරෙන ගමන් දහම රැක ගන්නත් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි ටිකක් පහුගිය කාලෙදී අපේ විවේකයක් ටිකක් පැත්තකින් තියලා අපි මේ කටයුතු සඳහා මහා සංඝරත්නය දැනුවත් කරන වැඩපිළිවෙලක
ආරම්භ කරන්නට යෙදුනේ. ඒ කියන්නේ ලොකු වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළා විභජ්‍යවාද වැඩසටහන් මගින් ස්වාමීන් වහන්සේලා දහස් ගණනක් අපි දැනුවත් කළා. ඒ ඔස්සේ ලොකු බලයක් ගොඩනගාගෙන තමයි ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කිරීම දක්වාම මේක අරගෙන ගියේ තල්ලු කරගෙන. ඒ නිසා තමයි ඒක එතෙන්ට තල්ලු කරගන්න පුළුවන් උනේ නෛතික රැකවරණයක් සලස ගන්න අපිට ඒ පැත්තෙන් ටිකක් හරි පුළුවන්කමක් ලැබුණේ ඒ හේතුව නිසා. අපිට කාල වේලාව ටිකක් ඉක්මලා තියෙන නිසා ප්‍රශ්න ගැටළු වලට නම් කාලයක් අද දෙන්න විදිහක් නැති වේවි. ඒ නිසා කවුරුත් සාදුකාරයක් පවත්වන්න. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාධිය පවත්වලා වටිනා කුසලයක් කවුරුත් සිද්ධ කරගන්නට යෙදුනා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සල ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. එවගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී ධර්මශ්‍රවණයට පැමිණි ඒ සියලු දේවගණ සමූහයාට අපි මේ පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියන් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වේවා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. එවගේම මේ සීළු කුසල ශක්තිය හැම දෙනා නමින් මිය පරලෝගිය සීලූම ඥාතීන්ටත් අපි අනුමෝදන් කරනවා. මේ හැම දෙනාටමත් කායික මානසික සැනසිල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.